අද අපේ පැත්තෙන් ප්‍රධාන වශයෙන් අපි ඉස්මතු කළේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ රටේ ඡන්ද පැවැත්වීමක් නැහැ. දැන් අද මධ්‍යම රාත්‍රිය වන විට දකුණේ පළාත් සභාව අහෝසි. තව දවස් 11කින්, ඒ කියන්නේ අප්‍රේල් 21 වෙනිදා බස්නාහිර පළාත් සභාවත් අහෝසි. ඒ කියන්නේ මේ මාසයේ අවසාන වන විට අපේ රටේ පළාත් සභා 9න් 8ක් සම්පූර්ණයෙන් කඩා වැටිලා. ඒක තමයි අද අපේ රටේ තියෙන තත්ත්වය. එතකොට පළාත් පාලන ආයතන මැතිවරණේ අවුරුදු දෙකමාරක් කල් දැම්මා. ඉතින් අපිට කියන්න තියෙන්නේ කොහොමදත් මේ රටේ මැතිවරණ සියල්ලම කල් දාන තත්ත්වයක්. ඒකට අපි කොහෙත්ම ඉඩ තියන්නේ නැහැ. ඉතින් එහෙනම් වෙන මුකුත් ඉතිරි වෙන්නේ නැහැ. අවම මට්ටමේ වුණත් මේ රට ප්‍රජාතන්ත්‍රවාදයක් හැටියට සලකන්න පුළුවන් කමක් නැහැ. වෙන කිසිම ආණ්ඩුවක් කිසිම කාලයක නොකර විදියට එකින් එක සියලුම මැතිවරණ කල් දමනවා නම් මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා විසඳන්න ඕන. දැන් ප්‍රතිපත්ති 20ක් සම්බන්ධයෙන් පුළුල් එකඟත්වයක් තිබෙනවා. හැබැයි අපි තීරණය කළා දැන් අපේ පැත්තෙන් අපි ඒක යොමු කරන්න ඕනේ අපේ මධ්‍යම කාරක සභාවට. අපි 3 දෙනාට තනියෙන් තීරණයක් ගන්න බෑනේ. අපේ මධ්‍යම කාරක සභාවට යොමු කිරීම පමණක් නෙවෙයි, අපි සමග බොහොම සමීපව වැඩ කරන ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පක්ෂ විවිධ පක්ෂ 9ක් විතර තියෙනවා. ඒ අයගේ අදහසුත් අපි විමසන්න ඕනේ. ඒ පැත්තෙනුත් සඳහන් වුණා ඒ අයත් මේක යොමු කරනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට. ඉතින් ඒක තමයි අද තියෙන තත්ත්වය. සන්ධානය සම්බන්ධයෙන් තාම එකඟත්වයක් නැහැ. දැන් මේ සාකච්ඡා කරගෙන යනවා. අපි සන්ධානය ස්ථාපිත කිරීම සඳහා මොන කොන්දේසිද, මොකද්ද ඒකට අවශ්‍ය ව්‍යුහය, කොහොමද ඒක සංවිධානය කරගන්නේ, ඒවා පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරලා එකඟත්වයකට ඇවිල්ලා තමයි මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් ලහිලහියේ මොකක් හරි පටු අරමුණක් සඳහා මැතිවරණයක් හෝ වෙන දෙයක් ඉලක්ක කරමින් ලහිලහියේ මේ හදන සන්ධානයක කල් පැවැත්මක් නැහැ. සුභවාදී පෙනුමක් එක්තරා ප්‍රමාණයකට තියෙනවා. හැබැයි මූලික ප්‍රශ්න කීපයකුත් තියෙනවා. අනිත් මූලික ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කොටසක් මොනවා කිව්වා, පතුරු යන්න ගැහුවා අයවැලේකණයට. හැබැයි තීරණාත්මක මොහොතේ, ඡන්දය ගන්න මොහොතේ ඒගොල්ලෝ ගෙදර. ඉතින් ඒකෙන් මේ විශ්වාසයේ දෙදරීමක් ඇති වුණ බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉතින් මේ සාකච්ඡාවල ප්‍රගතියට ඒක බාධාවක් හැටියට අපි දකින බව අපි විවෘතව අවංකව අපි කිව්වා. අසාර්ථකයි කියලා මම කියන්නේ නැහැ. මම කියනවා යම් ප්‍රශ්න මතුවලා තියෙනවා.